1993 වසරේ මැයි පළවෙනිදා මැයි දින පෙළපාලියේ ගමන් කරමින් සිටියදී එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්ව රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත් වුණා. ඝාතනයට ලක්වන විට 69 වන වියේ පසු වූ ඒ මහතා කුඩා කල සිට පුවත්පත් වාර්තාකරුවෙකු වීමට සිහින දුටුවයි. ඒ ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් දේශපාලනය ආරම්භ වූ රණසිංහ ප්‍රේමදාස මහතා 1950 එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සංවේදනයේ පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සුවිශාල වූ කාර්යභාරයක් කළ නායකයා ලෙස ඉතිහාසයට එක්වනවා. ජනසවිය, ගම්මුදාව, ඇඟලුම් කම්හල් වැනි නව ව්‍යාපෘති හඳුන්වා දෙමින් මෙරට ග්‍රාමීය ආර්ථිකයේ විශාලතම වෙනස කළ ජනාධිපතිවරයා බවට ඔහු පත් වුණා. දුප්පත් මිනිසුන්ගේ දුක පිළිබඳව හොඳින් හඳුනාගත් දුක දිනා ජයගත් නායකයෙකු ලෙස රණසිංහ ප්‍රේමදාසයන් දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවුණා. වැඩ කල් දමමින් කල් අරින රාජ්‍ය නිලධාරීන්ට ඉලක්කගත දින ලබා දෙමින් වැඩ කිරීමට පුරෝගාමී මඟ පෙන්වීමක් ඔහු ලබා දුන්නා. 1993 මැයි පළවෙනිදා එල්ල වූ එල්.ටී.ටී. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එතුමා ජීවිතයෙන් සමුගත්තා. ඔහු මියගොස් වසර ගණනාවක් ගත වුවත් අදත් දුගී පැලේ සිට රජමැදුර දක්වා ගිය එකම රාජ්‍ය නායකයා ලෙස රණසිංහ ප්‍රේමදාසයන්ගේ නාමය ජනතා හදවත් තුළ බොහෝ කාලයක් රැඳී පවතීවි.